face to face. ඔහු තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බේරුවල ආසන සංවිධායක MMM අම්ජාඩ් මහතා. ඔබතුමා සාදරයෙන් පිළිගන්න අපේ ඇතුළත. අපි මුලින්ම මෙහෙම කතා කරොත් එහෙම දේශපාලනය කියන්නේ මොකක්ද? දේශපාලනය කියන්නේ රටේ ජනතාවට පාලනය පිළිබඳව මඟ පෙන්වීම. කියන්නේ යම්කිසි මට්ටමකින් මහජනතාව යම්කිසි වගකීමක් පුද්ගලයකට පවරනවා තමන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන්න ඒක ප්‍රාදේශීය මට්ටමේ වෙන්න පුළුවන් පළාත් මට්ටමේ වෙන්න පුළුවන් ජාතික මට්ටමේ වෙන්න පුළුවන් අවසාන ජාතික මට්ටමට යන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දේශපාලනය කරලා जनता ගමේ යහපත පළාතේ යහපත වෙනුවෙන් ඒක සංස්කෘතික වෙන්න පුළුවන් ආර්ථික වශයෙන් වෙන්න පුළුවන් ආගමික වශයෙන් වෙන්න පුළුවන් ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කර ගැනීමට දේශපාලන වශයෙන් නායකත්වය ලබා දෙන්නයි මම දකින ආකාරයක දේශපාලනය पाकिस्तान එක හමුදා පාලනයක් ඇති වෙනවා එක මොන මොන ප්‍රශ්නයක් ඇති වෙනවා නමුත් ලංකාව දිහා බැලුවොත් ඒ සංස්කෘතික උරුමයන් තුළ බෞද්ධ රටක් වශයෙන් මම දකිනවා මොන දේශපාලන මත මතාන්තර ගැටුම් තිබුණත් සියලුම දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් තමන්ගේ හයිය ශක්තිය පෙන්නුම් කරන්න මොන මොන ආයුධ පාවිච්චි කරා ඒ සිල් දිනාම දේශපාලන කරන දේශපාලන ප්‍රාප්තයි. එදකින් නමුත් ජනතාවට යම් යම් අවස්ථාවලදී බොරු විදියට බොරු මමාපෑන් පෙන්නලා අරය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරනවා මෙයා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරනවා අරය ව්‍යවස්ථා විරෝධී වැඩ කරනවා මෙයා ව්‍යවස්ථා විරෝධී වැඩ කරනවා विशेष अनुगमने करण हर बौद्धिक वशी कटयुत करण
සංස්කෘතික උරුමයන් පිළිබඳව හොඳ ආදරයක් ලැබියාවක් තියෙන මෙරටේ දේශීයත්වයේ ඉහිලින්ම ගරු කරන නායකය තමයි මෛත්‍රී බණ්ඩාර සිරිසේන. අද ඔය සමනල්ල කතාව කියනකොට මම හිතන්නේ ඕක අපේ පෞද්ගලිකව ඉබේක් කෙනාගේ දේශපාලන වශයෙන් පෞද්ගලිකත්වයේ ඉස්සරහට අරගෙන පහර ගහන එක මම අනුමත කරන්නේ නැති වුණත් මේ රට බෞද්ධ රටක් වශයෙන් අපිට යුරෝප සංස්කෘතිය ලංකාවට ගැලපෙන්නේ නැහැ. ජාත්‍යන්තර සංස්කෘතිය ලංකාවට අනුගමනය කරන්න බැහැ. එක එක්කෙනාගේ පෞද්ගලික තියෙන චර්යාවන් අපිට හදන්න බැහැ. ඒ වුණත් රටක් පාලනය කරනකොට සමනල සංස්කෘතිය ආණ්ඩුවට කාවා ගන්නත් අධිකර ජනපතිතුමා කිව්වේ මේ සමනල සංස්කෘතිය කියන එක කවුරු හරි ඒක වැරදි විදිහට දාගන්නව නම් තොප්පිය දාගන්නවා ඒ තොප්පිය දාගත්තට ප්‍රශ්නකුත් නැහැ. සමනල සංස්කෘතිය කියලා කියෝපේකින් අර්ථකථනයක් දෙකක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ ගන්න තීන්දුව නිකන් නිදහස්ව ජනතාවගෙන හිතන්නේ නැතුව පාවෙන් ලෝකේ ගන්න තීන්දුව වෙන්න පුළුවන් සමනල පාවෙන් ලෝකේ. ඒක සමහර කට්ටිය අර රණේ එක්කමගේ ඇතුළු ඒගොල්ලන්ට යාළු මිත්‍රයෝ ඒ ඇස්සරිය රටාව පිළිබඳව සමාජ විප්ලවදියල යන චර්යාව තුළ මේ සමනල කතා වැරදි විදියට අවබෝධ කරගන්න ලිංගමසිංහ මහත්තයාට ඒගොල්ලන්ගේ සමනල කණ්ඩායමට ඒක චරිත ඝාතනයක් කියලා අපි හිතන්නේ හොඳ නෑ. අනිත් එක තමයි බේරුවල ආසනය ගැන කතා කරද්දී අපි දැක්කා මේක වසර දෙකකට විතර කලින් මහබුද්දියට තුනාමාරක ලොකු ප්‍රශ්නයක් වුණා මේ බෞද්ධ හා මුස්ලිම් ආගම් වල අතර. මම හිතන්නේ ඒක පිටිපස්සේ ඉඳලා තියෙන දේශපාලන අතර මේ මිනිසුන්ගේ වරදක් නොවේ. ඒක දේශපාලන උසිගැන්වීමක් මගින් ඇති වෙච්ච රණ්ඩුවක් කියලා තමයි ගොඩක් කරන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණේ. මේ ගැන කතා කරලා තියෙනවා. මොකද අදටත් ඒ වගේම ප්‍රශ්නයක් වුණා අකුරට. ඇත්තෙන්ම මම බේරුවල ආසනේ ශ්‍රී ලංකා විකාශ පක්ෂයේ සංවිධායකරි වශයෙන් මට ඒ කර්තකරුණ පිළිබඳව හොඳ අවබෝධයක් හොඳ දැනුමක් තියෙනවා. එතකොට මම ඒ අවස්ථාවේ හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කොළඹ දිස්ත්‍රික් සංවිධායකරි වශයෙන් එතුමාගේ ආණ්ඩුවේ කටයුතු කරා. ඒක උනේ එතුමාගේ වරදින් නෙවෙයි. සමහර කණ්ඩායම් හිතුවා සෑමදාම බලයේ ඉන්න වෙන වෙන ව්‍යාපාර වෙන වෙන ව්‍යාපාර වලට අනුග්‍රහය දක්වලා ඒ තුරු මහජාතිය තෘප්තිමත් කරන්න පුළුවන් නම් හැමදාම සදාකාලික බලේ ඉන්න පුළුවන් කියලා යම් කණ්ඩායමක මගේ න්‍යායපත්‍රයේ තිබුණා. නමුත් ඒක ඇත්තම කියනවනම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හිතේ ඉඳලා තිබුණේ නැහැ. නමුත් එදා එතුමාට ඒක පාලනය කරන්න තිබුණා මම හිතන්නේ. ඒ නිසා තමයි එදා එතුමා පරාජය වුණේ. මම හිතන්නේ එදා කරපු ඒ වැරද්ද නැවත නැවතත් අපේ දැන් වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත වතාවක් ඒ වැරද්ද කරයි කියන එක අපිට හිතෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජය හේතුව ඔහුගේ වන්නේ අනිවාර්යයෙන්ම ඒ අවටේ ඉතුරු සගිය වැරදි විදියට බලය පාවිච්චි කිරීමෙන් අවසාන ප්‍රතිපාදකයේ වුණේ බලාපොරොත්තු නොවන විදියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලය නැතිවීමයි. ඒ නිසා තමයි එදුමා පරාජය වුණේ. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහතුමා එදා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වශයෙන් එළියට ඇවිල්ලා පොදු අපේක්ෂකයා විසින් ඉදිරිපත් වෙන්න හේතු වුණේ එතුමා වටේ හිටපු කට්ටිය එතුමාට නිසිතන ලබා දීමට එදා කටයුතු නොකිරීම තමයි ඒක වුණේ කියන එක අපි කියන්න ඕනේ. නමුත් සන්තෝෂෙන් කියන්න කැමති මේ මාසේ පස්සෙන්දා පාර්ලිමේන්තු වටරවුමේ තිබිච්ච ඒ රැස්වීමේදී අධිකර ජනාධිපතිතුමායි අගමැතිතුමායි ජනතාවට ප්‍රතිඥා දුන්නා. අපි පරණ යාළුවන් නැවත එකතු වෙලා තියෙනවා. අපේ අතින් යම් යම් වැරදි සිද්ධ වෙලා තියෙනවා නම් ඒව සියලු දේවල් යමතේ කරලා අපිට පරණ මිත්‍රකම තුල කාගේවත් කේලම් අහන්න නැතුව ජනතාව වෙනුවෙන් අපි එකම පවුලක සහෝදර සමාජික වශයෙන් කටයුතු කරන්න අපිට මේ විදියට හැකියාව ලැබෙනවා කියන එක මහින්ද රාජපක්ෂ ශර්මේතුමා ප්‍රකාශ කළා. මම ජනාධිපතින්න අද ජනාධිපතිතුමා ගත්ත මේ තීන්දුව රාජපක්ෂ මහත්තයව පාර්ලිමේන්තුවේ අගමැති වශයෙන් නම් කිරීම මම කවදාවත් තීන්දුව ගන්නේ නැහැ. මේ ඉදිරි තීන්දුව ගත්ත මහින්ද පාර්ශ්වික සේනාධිපති ස්තුතිවන්තයි. අපි ප්‍රසිද්ධ වේදිකාවේ අගමැති මහින්ද සාමාන්‍ය රටේ ජනතාවම ඒක මත එක ස්ථීර වශයෙන් තියෙනවා. ඒත් අපි පහුගිය දවස් ටික අපිට ගන්න තිබුණේ පාර්ලිමේන්තු කැඳවලා පස්සෙන්ද ඊපස්සේ කොහොමද හත්වෙන්නේ මොනවද හත්වෙන්නත් මහා කැඳවුනේ නැහැ පාර්ලිමේන්තු ආයෙ කියලා 14ක් මොකද මේ හේතුව එක ගොඩක් Facebook අන්තර්ජාල ඔස්සේ ඒක සමාස්ථානක ජනාධිපතිතුමා පොදමල කටින් කිව්වේ නෑ මම පස්සෙන්ද විරුද්ධ කරනවා නැවතවතත් විරුද්ධ කරනවා හත්වෙන් විරුද්ධ කරනවා කියලා ජනාධිපතිතුමා ඉස්මාස්ථාන ප්‍රකාශ කරනවා මාධ්‍ය වලින් එක එක්කෙනා කියපු කතා තමයි අපි තහගත්තේ. නමුත් රටේ විධායකය වශයෙන් මං හිතන්නේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ 38 ආ බගන්ති යටතේ ජනාධිපතිතුමා තියෙනවා කරන්න පුළුවන් කාර්යයන් තුනක්. එකක් එතුමාට පාර්ලිමේන්තුව කල්ලාන්න පුළුවන්. කථානායක සිටිනවා කථානායක අදාළත් නැහැ. විධායකයේ තියෙන මේ හැම දෙයක්ම දාන 20 වෙනි ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයේ අවශ්‍ය වුණේ නැහැ. අවශ්‍ය වුණේ ව්‍යවස්ථාවේ යම් කිසි ප්‍රමාණයක් විතරයි. එදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා මේ ජනවර්මෙන් ආපු ජනාධිපතිගේ බලතල අවශ්‍ය කරනවා නම් ජනමතයක් හරහා ජනමත විචාරණයක් කරලා තමයි අවශ්‍ය කරන්න ඕනේ. එහෙම නැතුව අවශ්‍ය කරන්න බෑ. ඒව ක්‍රියාත්මක වෙන්නේ මේ වාරෙන් නෙවෙයි ඊළඟ ජනාධිපති පත් වෙන වාරෙන් තමයි මේ අවශ්‍ය කරපු යම් යම් දේවල් බලාත්මක වෙන්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරොත් විතරයි. නමුත් සමහර විට පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ තියෙනවා මෙහෙම දෙයක්. මේ ආණ්ඩුව විසිරා හැරීම එක්කෝ පාර්ලිමේන්තුවේ තුන් දෙනෙක් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් එකඟතාවයකින් වෙන්න ඕන කියලා තියෙනවා. එහෙම නැත්නම් තුන් දෙනෙක් නෙමෙයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට ගේන මුදල් පනත පරාජය වෙන්න ඕන කියන එක කියන්නේ. තුන්වෙනි විදියට පුළුවන් වෙනවා කියන්නේ පාර්ලිමේන්තුව අවුරුදු 4 සම්පූර්ණ වුණොත් තමයි ජනාධිපතිට පාර්ලිමේන්තුව සුවහරින්න පුළුවන් කියලා ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවේ යම් තව දෙයක් තියෙනවලු. ඒක තමයි පාර්ලිමේන්තුව ජනාධිපති සතු බලතල තුනක් තියෙනවා. එකක් පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හරීමේ කියන වගන්තිය ඉවත් කරලා නැති ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සමහරක් විට
ඔය රගන්තිය සමාජයේ ජනප්‍රතිමාට පාවිච්චි කරන්න පුළුවන් වෙයි මම හිතන්නේ මේ පාර්ලිමේන්තු ස්ථාවර ආණ්ඩුවක් ඉදිරියට ගෙන යන්න බැරි වුණොත් ඔබ බලන්න ඕනේ පාර්ලිමේන්තු ස්ථාවර නැත්තම් පාර්ලිමේන්තුව තුළ මේ ස්ථාවරත් නැතුව රජයේ සේවකයන් තමක රාජකාරි කටයුතු කරන්නේ නැහැ රට අකර්මණ්‍ය වෙනවා මම හිතන්නේ අපි ඉදා දැක්කා බස් එකේද අපි සහභාගී වුණා කොළඹ නගරයේ පෙළපාලියට රහදාගෙන වුණා මම කිසිම දවසක නොදකපු අතිවිශාල ජනතාවක් එදා පාරට බැස්සේ තෙමීගෙන ඇවිල්ලා මුළු රටම කොළඹට ගලා ආපු සිරගෙන් කිව්වේ මේ මෛත්‍රී මහින්ද රජය ජනතාවට ආශිර්වාදයක් වශයෙන් ඉදිරියට යන්න ඕන කියන පණිවිඩය තමයි එදා ඒ ජනගහණය ආවේ මට හරිම විහිළුවක් වෙනවා එදා රාහිත සේනාරත්න මහත්තයා අපේ බේරුවල ආසනයේ තමයි ඉන්නේ ඔය අතිවිශාල ජනතාවක් සහභාගී වෙච්ච සෙනඟ මම හිතන්නේ අපේ ආසනීය නියෝජනය කරන හිටපු සෞඛ්‍ය ඇමති රාහිත සේනාරත්න මහත්තයා දැක්කා මම හිතන්නේ එතුමා විශාල වශයෙන් බය වෙන්නේ නැති ඔය සෙනඟ දැකලා ඒ වෙලාවෙම සිරිකොත්ත ගිහින් එතුමා සජීවී ප්‍රකාශයක් දෙනවා අපේ කොළඹට සිරිකොත්තට ආපු සෙනඟෙන් කොළඹ නගරයට ආපු සෙනඟෙන් තුරෙන් යාක්වත් නැලු කොළඹට අපි ආපු සෙනඟෙන් මම හිතන්නේ එතුමා හැමදාම කියවපු බොරුවේ පච්ච දේශපාලනේ එදා තමයි මම හිතාගත්තේ මම එතුමාට ගරු කරන වුණත් මේ කටට හෙළ ගහනවා කියන එක මම කිව්වට හේතුණා ඇයි මෙහෙම බොරු කියන්නේ කියන එක මේ ධාරාණිකා පාර්ගේ ඇස්සේ මෙච්චර ජනතාවක් ඇවිල්ලා මෙච්චර විශාල පූර්වජන සෙනඟක් ඇවිල්ලා කොළඹ නගරයේ පාර්ලිමේන්තු වටරවුම ගාව සෙනඟ තියෙනකොට රාහිත සේනාරත්න මැතිතුමාලා ඒකින්ම පිළිගන්නවා පරාජය පිළිඅරගෙන බය තමයි තොර තියෙන්නේ මම හිතනවා දැන් අවසන් වශයෙන් අපි වොත් මෙහෙම ඔබතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගුණ වර්ණාකරණ අතර ශ්‍රී ලංකාවේ මාධ්‍යපාල සිසෙන් ජනතාතුමාගේ ගොඩක් කරන හොඳ කීවා එතකොට මේ අවස්ථාවේදී ඇයි ඔබතුමා පසුගිය ආණ්ඩුව කාලයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව අතහැර දමා මාධ්‍යපාල සිසෙන් මැතිතුමා ඉදිරියේ නැහැ ඒක තමයි මම කිව්වේ ආණ්ඩුව පාලනය කරන එකෙන් ජනතා බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව මම බේරුවල ආසනේ එදා බේරුවල ආසනේ නියෝජනය කරන සංවිධායකවරයෙක් වශයෙන් මන්ත්‍රීවරයෙක් වශයෙන් මුල් ලංකාවේම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජයට හේතු වුණේ බේරුවල ආසනේ. ඒක තමයි ප්‍රධාන සාධකය වුණේ සටන් පාදයේ වුණේ මෙන්න සටන් පද තිබුණේ නැහැ පොදු විපක්ෂයට එදා. ඒක මම බේරුවල ආසනේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. අපි ඒක පැහැදිලිව දැක්ක අසාධාරණයක් වුණයි කියන එක. ඇත්තම කියනවා. මට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. මම දැන් කිව්ව වෙලාවේ මම කිව්වනේ ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වරදක් නෙවෙයි වටේ ඉන්න කට්ටිය කරන වරදක් කියලා. මම අදත් කියනවා ඒක හෙටත් කියනවා. ඈ ඉදත් කිව්වා. ඒක අපේ හැම දෙනෙක්ම කියන කතාව. ඔව්. ඒ ඉඳන් ඒක අද අකමැතිව පිළියම් තියෙනවා. ඒ වැරද්ද නිවැරදි කරනවා කියලා විශ්වාසයක් තියෙනවා. අපිට කියන්න බෑ එදා දර්ගා නගරයේ සිදුවීමෙන් පස්සේ මුස්ලිම් සිග්නල ජාතිවාදී කෝලහල සිද්ධ නොවුණයි කියලා කියන්න බෑ ඊට වඩා අමු අමුවේ බරපතල ජාතිවාදී කෝලහලවල මේ ආණ්ඩුව තුළ තිබෙන සමයේදී සිද්ධ වුණා අකුරණ සිද්ධිය ඒ අකුරණ සිද්ධිය සිද්ධ වෙනකොට විශාල චෝදනාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට හේතුව රජයක් වශයෙන් මේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව නීති හා සාමයේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ. ඒ සම්පූර්ණයෙන්ම ඇසුරුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ කර්ණ පිළිබඳව අරලේකහ මන්දියට ගිහිල්ලා එදා අකුරණ ගහනකොට ජනතාව ඇවිල්ලා මුස්ලිම් නායකයන් ඇවිල්ලා අරලේකහ මන්දියේ මෙතුමා හම්බෙන්න අවස්ථාවක් කිව්වා. ඒගොල්ලන් නිලධාරීන් මොකද්ද කිව්වේ මේ වෙලාවේ අගමැතිතුමාව ඩිස්ටර්බ් කරන්න බෑ අගමැතිතුමා ඒක ලංකන් හිටියා අගමැතිතුමා ඩිස්ටර්බ් කරන්න බෑ එතුමාට උදේට අපි මේ පරිඩේ දෙන්නම් කියලා එතුමා නිදා ගන්නවා කියලා මේ වෙලාවේ එතකොට නිදා ගන්නකන් ඉඳලා තමයි
එළිවෙනකන් ඉඳලා තමයි ඔක්කොම දේවල් විනාශ කරන්නේ. එහෙනම් නායකයෙ පිළිබඳ විශ්වාසයක් නැතුව අපිට මේ ගමන යන්න බෑ. කොන්ද කිලින් තියෙන එඩිතර නිර්භීත නායකයෙක් අපිට ඉන්න ඕනේ රට හදන්න, ජාතික සමගිය හදන්න, සංගීතය හදන්න. මම හිතන්නේ ඒ ආත්ම ශක්තිය මෛත්‍රී බලසිරිසේන මෙතුමාට අපේ අගමැති මහින්ද රාජපක්ෂ මෙතුමාට තියෙනවායි කියන එක මට විශ්වාසයක් තියෙනවා. කොහොමුණත් අපි සමගිය බලාපොරොත්තු වූ අපේ රටට යහපත් නායකත්වයක් යහපත් අපේ දරුවන්ට අපේ දරුවන්ගේ දරුවන්ට යහපත් කියලා දවසක් උදා කර දීමයි. ඉතින් අද දින අප සමග සම්බන්ධ වූයේ බේරුවල ආසන ප්‍රධාන සංවිධායක මාත්‍රී MMM අම්ජද් මහතා. ඉතින් ඔබතුමාගේ සියලු කටයුතු සෞඛ්‍ය සාර්ථක වේවා කියලා අපි ඉදිරිපත් කරනවා. ඉතින් යලි එකක් ඔබ සමග බලා හමු වෙන බලාපොරොත්තුෙන් අදස්